හතර මහා වර්ගය වජ්ජීන්ට අයත් විශාල මහනුවර කියලා නගරයක් තියෙනවා. එහි අම්බසක්කර කියලා ලිච්ඡවි රජ කෙනෙක් හිටියා. ඔහු නගරයෙන් පිට හිටපු පෙරේතෙක්ව දැක්කා. දැකලා විස්තර දැනගන්න හිතාගෙන ඒ පෙරේතයාගෙන් මේ කරුණු ඇහුවා. මේ ප්‍රේතයාට නිින්දක් නැහැ. වාඩි වෙලා සිටීමක් නැහැ. ඉදිරියට ඒමක් නැහැ. ආපසු යාමක් නැහැ. ආහාර පාන රස විඳීමක් ඇඳුම් පාවිච්චියක් නැහැ. මෙයාට උදව් කරන්න කෙනෙකුත් නැහැ. මේ පෙරේතයාට ඉස්සර මනුස්ස ජීවිතේදී නෑදෑයෝ හිටියා. ඇසූ දුටු සුහද මිතුරන් හිටියා. දැන් ඒ කවුරුවත් දැක ගන්නටවත් නැහැ. ඒ ජනයා විසින් මෙයාව අත්තර දැඹූ බවක් තමයි තියෙන්නේ. ධනෙන් පිරිහුණු කෙනෙකුට යාළු මිත්‍රයෝ නැහැ. විනාශයට පත් වුන බව දැනගත්තු ගමන් මිතුරන් එයාව අත්හරිනවා. සල්ලි තියෙන කෙනාව දැක ගමන් යාළුව පිරිවරා ගන්නවා. ධන සම්පත් වලින් දියුණු වුණ කෙනෙකුට ඕනෑ තරම් යාළුවෝ ඉන්නවා. සියලු සම්පත් වලින් පිරීලා නිහින ආත්මයක් ලැබුවට පස්සේ දුකෙන් ඉන්න තියෙන්නේ. ලේ වැකුණ ශරීරයක් ඇතුව අතපය බිඳගෙනයි ඉන්නේ. මෙයාගේ ජීවිතයේ අදහෙටවත් විශ්වාස නැහැ. තන අග රැඳුන පිනිබින්දුවක් වගේ මේ ජීවිතයේ අවසානයේ රැඳිලා තියෙන්නේ. එම්බා යක්ෂය මේ විදියට ඉතා දරුණු දුකටපත් වෙලා කොහොඹ උලක නග්ගවලා ඉන්නේ. එහෙම කෙනෙකුට ඇයි ඔබ ජීවත් වෙන්න කියලා ජීවිතේම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා කියන්නේ? මොන කරුණක් මතද? පින්වත් රජතුමනි, මේ පුරුෂයා මගේ ලේ ඥාතියේ. මට පෙර ආත්ම භාව සිහි කරන්න පුළුවනි. එහෙම දැකලා මට මොහු ගැන කරුණාවක් ඇති වුණා. පාපී ගති ඇති මේ පුද්ගලයා නිරේ වැටෙන්න නම් එපා. ලිච්ඡවි රජතුමනි, මේ පුද්ගලයා මෙතනින් චුත වෙලා යන්නේ අති භයානක වූ සත්තුස්සද කියන නිරේටයි. එහෙ පව කරපු උදවියට මහා භයානක කටුක දැවිලි තැවිලි ඇති දුක් උපදිනවා. මේ පුද්ගලයා භයානක ඒකාන්ත දුක් ඇති කටුක දුක් සහිත වූ නිරේට වැටෙනවා. ඔහුට ඒ මහා නරකාදීට වඩා නොයෙක් ගුණෙන් මේ හුලමයි උතුම්. මේ තැනත්තා ඔය කාරණාව ගැන මං කියන දේ ඇසුවොත් දුක වැඩිකමට ප්‍රාණය අත්හරිනවා. මං ඒ නිසා මෙයා ළඟ කියන්නේ නැත්තේ මෙයාගේ ජීවිතය නිරුද්ධ වෙන්න එපා කියන අදහස නිසායි. මේ පුරුෂයා පිළිබඳව වූ කාරණාව මං දැන් තේරුම් ගත්තා. මං ඔබගෙන් වෙන කාරණයකුත් දැනගන්න සතුටුයි. ඒ ගැන අසන්නට පෙර අවසර දෙන්න. අපි මේ ගැන අහනවා කියලා කේන්ති ගන්න එපා. ඇත්තෙන්ම එදා මගේ ප්‍රතිඥාවක් තිබුණා. පැහැදිලි නැති කෙනෙකුට කියන්නේ නැහැ කියලා. දැන් මං අකමැති වුණත් මාව ඇදහිය යුතු වචන ඇති කෙනෙක් විදියට සලකනවා නෝය. කැමති දෙයක් අහන්න. පුළුවන් හැටියට විසඳන්නම්. පින්වත් යක්ෂය, මං යම්කිසි දෙයක් ඇසින් දකිනවා නම් ඒ හැම දෙයක්ම මට විශ්වාස කරන්න පුළුවනි. ඉතින් ඇස් දෙකෙන්ම දැකලත් ඒක මං අදහන්නේ නැත්නම් එතකොට ඔබයට මට නිග්‍රහ කර්මය කරන්න. ඔබගේ ප්‍රතිඥාව මට සත්‍යක්ම වේවා. දූෂිත වූ සිතකින් තොරව යමක් අවබෝධ කරගැනීමේ අදහසින්ම මේ ධර්මය අහලා පැහැදීම ඇති කරගන්න. ඔබතුමා විසින් අසපු දේවල් වෙන්ට පුළුවනි. නාසපු දේවල් වෙන්ට පුළුවනි. මං තේරුම්ගත් විදියට හැම දෙයක්ම කියන්නම්. සුදු අස්වැයන් යදු අලංකාර යානයකින් මේ හුල තිබ්බ කෙනා ළඟට එන්නේ. මේක අද්භූත යානයක්. දර්ශනීයයි. මේ විපාකයෙන් මොන කර්මයකින් ලැබුණ එකක්ද? විශාල මහනුවර නගරයේ මැද්දේ මඩ සහිත මාර්ගයක නරාවලක් තිබුණා. මං යහපත් අදහසින් සුදු වෙලා ගිය ගවයෙකුගේ හිස් කබලකින් ඒ නරාවල වැහුවා. එතකොට ඒ හිස් කබලට පය තියලා තමයි
අපිත් අනිත් උදවියත් එතනින් ගමන් කළේ මේක අද්භූත යානයක් දර්ශනීයයි මේ විවාහක ලැබුණේ අන්නේ කර්මයෙන් තමයි මහා අනුභාව ඇති යක්ෂය ඔබේ සිරුර පැහැයෙන් හැම දිසාවක්ම බබලනවා ඔබේ ශරීරයෙන් අමන සුවඳ හැම දිසාවෙන් පැතිරෙනවා ඔබ දිව්‍ය ඉර්ධියට පත් වෙලා ඉන්නේ නමුත් ඔබේ ඇඟේ නූල් පොටක්වත් නැහැ මේ විපාක ලැබුණේ මොන වර්ගයේ කර්මයකින්ද මං ක්‍රෝධ කළේ නැහැ හැමතිස්සෙම ගත කළේ පහන් සිතින්මයි මිහිරි වචන වලින් මං මිනිසුන්ට කතා කළේ ඒ හැමතිස්සෙම මගේ දිව්‍ය වූ සිරුරෙන් පැහැය වී දෙන්නේ ඒ කර්මයේ විපාක වශයෙන් තමයි ධර්මයේ පිහිටි උදවියගේ යසසත් කීර්තියත් ගැන දැකලමයි මං ඒ පහන් සිතින් වර්ණනා කරන්නේ ඒ කර්මයේ විපාකයේ වශයෙන් ලැබුණේ මෙයයි මගේ ශරීරයෙන් දිව්‍ය සුවඳක් නිතරම හමනවා මගේ යහළුවන් නහන තොටේ නානා හිටියා එතකොට මං ඒ යාළුවන්ගේ වස්ත්‍ර ගොඩින් සංගවලා තිබ්බා මං ඒක කළේ සෙල්ලමටයි නපුර අදහසකින් නොවේ ඒ විපාකයෙන් තමයි මං නිර්වත් කෙනෙක් උනේ ඒ නිසා මගේ ජීවිතයේ දුකයි යම්කිසි කෙනෙක් සෙල්ලමට හරි යම් පවක් කළොත් එයාට ඒ විදිහේ කර්ම විපාක වලට මුහුණ දෙන්න සිදු වෙන බව සත්පුරුෂයන් කියලායි තියෙන්නේ එහෙම එකේ සෙල්ලමකට නොව නපුරු සිතින්ම යම් කෙනෙක් පවක් කරනවා නම් ඒකේ විපාක මොනතරම් දරුණු වේවිද කියලා සත්පුරුෂ උතුමන් කියලායි තියෙන්නේ යම්කිසි මිනිසෙක් දූෂිත වූ අදහස් වලින් යුක්තව කයින් වචනෙන් අපිරිසිදු දේ කරනවා නම් ආයේ සැකයක් නැහැ එයාට මරණින් මත්තේ පරලොවදී නිරේ තමයි උපදින්න වෙන්නේ සුගතියේ උපත පතන අනෙක් උදවිය ඉන්නවා එයාලා දන් දීමට ඇලෙනවා අනික් අයට උදව් උපකාර කරමින් ජීවිතේ ගත කරනවා එයාලා කය බින්දී මරණට පස්සේ නිසකවම උපදින්නේ සුගතිය තමයි දැන් ඔබ පව්පින් ගැන මට කිව්වනේ මම මේක විශ්වාස කරන්නේ කොහමද පින්වල මේ විපාක තියෙනවා පව්වල මේ විපාක තියෙනවා කියලා මම මොකක් දැකලාද ඔක විශ්වාස කරන්නේ අනික ඕක මට විශ්වාස කරවන්නේ කවුද මේ පින්පව්වල කර්ම විපාක මෙයයි කියලා දැකලා හෝ අහලා හෝ අදාගන්න මේ පින්පව්වල කර්ම විපාක නැත්තම් සත්වයන් සුගතියට ගියා කියලා හරි දුගතියට ගියා කියලා හරි දැනගන්නේ කොහොමද මේ මිනිස් ලෝ මිනිස්සු පින් කියලා දෙයක්වත් පව් කියලා දෙයක්වත් කරන්නේ නැත්නම් සුගතියක්වත් දුගතියක්වත් ඇති වෙන්නේ නැහැ එහෙමනම් මේ මිනිස් ලෝකේ උසස් පහත් වෙනස්කමකුත් තිබෙන්න බෑ යම් හේකින් මේ මිනිස් ලෝකේ සත්වයන් පින් කියන දෙයක් පව් කියන දෙයක් කරනවාද ඒ හේතුන් නිසාමයි සුගතියට ගිය සත්වයෝත් දුගතියට ගිය සත්වයෝත් ඉන්නේ ඒ නිසාමයි මේ මනුස්ස ලෝකේ උස් පහත් අය ඉන්නේ සැප විඳීමටත් දුක් විඳීමටත් හේතු වන කර්ම විපාක ගැන මං අද කිව්වා පින් කරපු උදවිය දෙවියන් වෙලා ඉපදිලා සැප සම්පත් වලින් සතුටු වුණා මේ පින්පව් වල වෙනස දකින්න නැති අඥානයන් නිරේ ගිහින් දුක් විඳිනවා තමන් විසින් කරගත්තු පින් කියලා දෙයක් මට නැහැ ඒ වගේම රෙදිපිලි සේනාසන ආහාර පාන ආදිය දන් දීලා මට පින් දෙනවා නම් එවැනි කෙනෙක්වත් නැහැ ඒ නිසා මං නූල් පොටක්වත් ඇඟේ නැතිව දුක්ඛිත ජීවිතයක් ගෙවනවා එම්බා ප්‍රේතය ඔබට යම්කිසි පිළිවෙලකින් අඳින්ට යමක් ලැබෙනවා නම් ඒ බඳු දෙයක් තියෙනවා නම් මට කියන්න ඔබේ කරුණු සහිතව කියන වචනේ මං අහනවා මේ ළඟපාත කප්පිනක කියලා භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා උන්වහන්සේ ධ්‍යාන වඩනවා ඉතාම සිල්වත් කෙලෙස් දුකෙන් නිදහස් වුණ රහතන් වහන්සේ නමක් ඉන්ද්‍රයන් රැකගෙන ඉන්නවා උතුම් ශික්ෂාපදවල හොඳින් හික්මිලා ඉන්නවා සීල් වෙලා ඉන්නවා උතුම් අවබෝධයට පත් වෙලා ඉන්නවා මොළොක් ගුණ තියෙනවා යහපත් දන් දෙනවා සොඳුරු වචන කියනවා සිව්මැලි හොඳට මනදහම් දන්නවා
අවබෝධයෙන්ම කතාබස් කරන කෙනෙක් පින්කෙතා නිකලස් විහරණයෙන් යුක්තයි දෙව් මිනිසුන්ගේ පුදු පූජාවන්ට සුදුසුයි ශාන්තයි කෙලස් නැහැ දුක් රහිතයි ආශා රහිතයි දුකින් නිදහස් වෙලා ඉන්නේ කෙලස් හුල් ඉවත් කරලායි ඉන්නේ මමත්වයක් නැහැ අවංකයි කෙලස් සහිත කර්ම නැහැ හැම ප්‍රපංචයක් කෙලස් සහගත කල්පනාවක්ම ශේවලා තියෙන්නේ ත්‍රිවිද්‍යාවම ලබලයි තියෙන්නේ එච්චර ප්‍රසිද්ධ නැහැ දැක්කත් මෙවැනි කෙනෙක් බව ලේසියෙන් හඳුනා ගන්නටත් බෑ වජ්ජි දේශේ උන්වහන්සේ ගැන කතා කරන්නේ මුනිවරයෙක් කියලා ලෝකේ යක්ෂයන් භූතයන් උන්වහන්සේ ගැන කිය කියා යන්නේ ගතිගුණ ඇති කෙලෙස් රහිත උත්තමයා කියලා ඉතින් ඔබේ කප්පිනක තෙරුන් වහන්සේට එක වස්ත්‍රයක් හරි වස්ත්‍ර දෙකක් හරි මාවිනෙන් පූජා කරනවා නම් උන්වහන්සේත් ඒ පූජා කරන වස්ත්‍ර පිළිගන්නවා නම් ඔබටම දකින්ට ලැබේවි මං හොඳ ලස්සන්ට රෙදිපිලි ඇඳලා ඉන්න හැටි ඒ ශ්‍රමණයන් වහන්සේ වැඩ වාසය කරන්නේ කොයි පළාතේද අපි දැන් ගිහින් දැක ගන්නවා අපේ මේ සැකයක් විචිකිච්ඡාවක් පෞපින් විශ්වාස නොකරන මිසදිටුවත් කවුරු නම් විශ්වාස කරාවිද කපිනච්චනා කියන ප්‍රදේශේ තමයි උන්වහන්සේ වැඩ ඉන්නේ බොහෝ දෙවිවරුන් පිරිවරාගෙන ඉන්නේ සත්‍ය යන නම් ලද උන්වහන්සේ තමන්ගේ ආචාර්ය විනේ අප්‍රමාදීව හික්මෙමින් ධර්ම කතාව වදාරනවා එහෙනම් මං එහෙම කරන්නම් දැන් ගිහින් ඒ ශ්‍රමණයන් වහන්සේට වස්ත්‍ර දෙකක් පිළිගන්වන්නම් උන්වහන්සේ පිළිගත්තාම ලස්සනට රෙදි ඇඳගෙන ඉන්න ඔබව දකින්න පුළුවන් වේවි පින්වත් ලිච්ඡවි රජතුමනි නුසුදුසු වේලාවේදී ඔබ වැනි කෙනෙක් පැවිද්දන්ව දකින්න යන්න එපා ඒක ධර්මය නොවේ සුදුසු වේලාවේදී යන්න ගිහින් උදකලාවේ භාවනාවෙන් වැඩ ඉන්න උන්වහන්සේව දැක් ගන්න එතකොට ලිච්ඡවි රජතුමා එසේය කියලා පිළිතුරු දීලා සේවක පිරිස් පිරිවරාගෙන එහි ගියා ඒ නුවරට ගිහින් තමන්ගේ නිවසට පැමිණුණා ඊට පස්සේ සුදුසු කල් බලලා ගිහි කටයුතු නිමා කරලා වතුර නාලා ආහාර පාන අනුභව කරලා අවස්ථාව ලබා ගත්තා පෙට්ටියෙන් රෙදි ජෝඩු 8ක් තෝරා ගත්තා සේවක පිරිස ලවා ඒකත් ගෙන්නාගෙන ගියා ඒ රජතුමාර ප්‍රදේශයට ගියා ගිහින් සාන්ත සිත් ඇති ශ්‍රමණයන් වහන්සේව දැකගත්තා පින්දපාතේ වැඩම කරලා පෙරලා වැඩම කරලා රුක් සෙවණක නිවිසනසි වැඩ ඉන්න උන්වහන්සේව දැක්කා ඊට පස්සේ උන්වහන්සේ වෙත ගියා සැප දුක් පහසු විහරණය ගැන ඇසුවා ස්වාමීනි මම විශාලා මහනුවර ලිච්ඡවි රජ කෙනෙක් මං ගැන කවුරුත් දන්නේ අම්බසක්කර ලිච්ඡවි රජ කියලායි ස්වාමීනි මේ පිළිසඟලට පිළිගන්නාසේක්වා මං ඔබ වහන්සේට මේවා පූජා කරනවා ඒ ගැන මං සතුටක් ඇති කර ගන්නවා නම් අන්න ඒ කාරණාවට තමයි මම මෙහි ආවේ ශ්‍රමණයන් වහන්සේලාත් බ්‍රාහ්මණවරුත් ඔබතුමාගේ නිවස දුරින්ම දුරු කරලා නෙව ඉන්නේ ඔබේ නිවස අසලදී ඔබ නිසා පාත්‍රා බිඳෙනවා නෙව සංගල සිවුරුත් කීතු කීතු වලට ඉරා දානවා නෙව සමාරුවේ පාද නැමැති කෙටේරි වලින් ශ්‍රමණයන් වහන්සේලාව හිස බිම වඳින්න පෙරලා දානවා නෙව ওই විදිහට පැවිද්දන්ට හරිම පීඩාවක් ලැබෙනවා ඔබ කරපු දේවල් නිසායි ශ්‍රමණයන් වහන්සේලා දුකටපත් උනේ ඔබ ඉතින් තනාගින් වැහෙන තෙල් බිඳක් තරම්වත් දීලා නෑ නෙව පාරතොට මුලා වෙච්ච කෙනෙකුට මාර්ගේවත් පෙන්වලා නෑ නෝ අන්ධ මිනිසාගේ හැරමිටියත් උදුරා ගත්තා මෙවැනි කෑදර අසංවර කෙනෙක් වුණ ඔබ කුමන ගුණයක් නිසාද අපට මේ දන් දීම් කරන්නේ ස්වාමීනි මං ඔය කියාපු දේවල් පිළිගන්නවා මං ශ්‍රමණ බ්‍රාහ්මණයන්ව වෙහෙසටපත් කරා තමයි හැබැයි මං ඒවක් කළේ සෙල්ලමටයි නපුරු හිතකින් නන් නොවේ ස්වාමීනි ඒක වුණත් මං කරපු නරක දෙයක් එක්තරා ප්‍රේතෙක් සෙල්ලමට පව් රැස් කරලා දැන් දුක් විඳිනවා සැප සම්පත් සම්පූර්ණ නැහැ හොඳ තරුණේ ඒ වුණාට විලි වහ ගන්නට නූල් පොටක්වත් නැහැ ඊටත් වඩා බරපතල දුකක් කොයින්ද ස්වාමීනි මං ඒ පෙරේතියව දැක්කා
මට සංවේගයක් ඇති වුණා. ඒ හේතු නිසායි මං ඔබ වහන්සේට මේ දාණය දෙන්නේ. ස්වාමීනි මේ වස්ත්‍ර යුගල අට පිළිගන්නාසේක්වා. මෙයින් ලද පින ඒ ප්‍රේතයා වෙත පැමිණේවා. ඒකාන්තේම දන් දීම වනාහි බුද්ධ ආදී උතුමන් විසින් නොඑක් විදියට ප්‍රශංසා කරලා තියෙන්නේ. දන් දෙන්නා වූ ඔබගේ ධනය ෂේ නොවන තත්ත්වයට පත් වේවා. ඔබගේ වස්ත්‍ර යුගල මම පිළිගන්නම්. මේ පින ප්‍රේතයා වෙතද පැමිණේවා. එතකොට ලිච්ඡවි රජු මෝ සෝදාගෙන තෙරුන් වහන්සේට වස්ත්‍ර යුගලාට පූජා කරලා මේ වස්ත්‍ර පිළිගනු ලැබේවා. ලස්සන රෙදි අඳගත් ප්‍රේතයාව දැක ගන්න ලැබේවා කියලා කිව්වා. එතකොට අර ප්‍රේතයාව දැක්කා. උදාර රූප සම්පත්තියෙන් යුක්තයි. සඳුන් කල්ක තවරාගෙන ඉන්නවා. ලස්සනට වස්ත්‍ර ඇඳලා අලංකාර වෙලා. ඉතින් ඒ වගේම සැරසුණු පිරිවර සේනාව මැද අජානීය අශ්වයෙකුගේ පිට නැගලා ඉන්නවා. මහා සැප සම්පත් ලැබලා. ඒ රජතුමා ඒ ප්‍රේතයාව දැකලා පුදුම සතුටකට පත් වුණා. තුටු පහට වුණා. සුන්දර ස්වරූප ඇති ඒ කර්මයේ මහා විපාක දැක්කා. මෙලොවදීම තමන්ගේ ඇස්වලින් ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒ රජතුමා ඔහු ළඟට ගිහින් මෙහෙම කියනවා. මං ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට දන් දෙනවා. දැන් ඉතින් මට දෙන්න බැරි කිසිම දෙයක් නැහැ. පින්වත් යක්ෂය, නුඹ මට බොහෝ උපකාර කළා. ලිච්ඡවි රජතුමනි, ඔබ මට ඔය දුන්නේ සිව්පසෙන් එක් කොටසක් වූ වස්ත්‍ර දාණය. ඒ දාණය හිස් දෙයක් නොවේ. මං දැන් අමනුස්සෙක් වෙලත් මනුස්සෙක් වුණ ඔබත් සමගයි මේ මූණට මූණ කතා කරන්නේ. පින්වත් යක්ෂය, මං ඔබ යන ගමනද මගේ ඥාතියාද පිහිටද මිත්‍රයාද බවට පත් වෙන්න. මගේ ඉටු දෙවියා වෙන්න. මං ඔබට මේ ඇඳිල්ල බැඳගෙනයි කියන්නේ. මං ආයෙමත් ඔබව දකින්න කැමති. හැබැයි යම් හේකින් ඔබට ශ්‍රද්ධාව නැති වුණොත්, කෑදර වුණොත්, නොමගට බැසගත් සිත් ඇති කරගත්තොත්, අන්න ඒ හේතු නිසාම ඔබට මාව දකින්ට නොලැබී යාවේ. දැක්කත් ඔබ සමග කතා කරන එකක් නැහැ. ඒ වගේම ඔබ ධර්ම ගෞරවයෙන් යුක්තව සිටියොත්, දන් දීමට ඇලී සිටියොත්, අනුන්ට අප උපකාර කරන ජීවිතයක් ඇති කරගත්තොත්, ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට පැන්තාලියක් වගේ ඔබ හිටියොත්, අන්න එතකොට ඔබට මාව දැක ගන්න ලැබේවි. ස්වාමීනි, ඔබ දැකලා මං කතා බස් කරනවා. ඒ නිසා ඉක්මනින්ම මේ පුරුෂයාව ඔය හුලෙන් මුදවන්න. යම් කරුණක් නිසා අපි මූණට මූණ කතා බස් කළා නම් මං හිතන්නේ ඒකට හේතු වුණේ මේ හුල මත ඉන්න පුද්ගලයා ළඟට අපි ආපු නිසායි. අපි දෙදෙනා එකිනෙකාට මූණට මූණ කතා බස් කරගත්තා. මේ හුල මත ඉන්න පුද්ගලයාත් වහා නිදහස් වුණොත් හොඳට පින්දහම් කරගන්න නිරේනොත් නිදහස් වේවි. හැබැයි ඔහුට වෙන තැනක ගිහින් විනින්ට සිද්ධ වෙන තව අකුසල කර්මයක් තියෙනවා. ඔහුත් සමග ඔබ ගිහින් කප්පිනක තෙරුන් වහන්සේව සුදුසු කාලයේදී බැහැ දැකලා දන්පැන් පූජා කරලා උන්වහන්සේ ඉදිරියේදීම අහලා දැනගන්න. උන්වහන්සේ ඔබට ওই විස්තර කියලා දෙවි. හැබැයි උන්වහන්සේ ළඟට ගිහින් අවබෝධ කරගන්න අදහසින්මයි අහන්න ඕන. නපුරු සිතකින් නම් නොවේ. ඔබ අහපු දෙයක් වුණත් නෑසූ දෙයක් වුණත් ඒ හැම දෙයක් ගැනම තමන් වහන්සේ දන්න විදියට කියලා දෙවි. ඒ රජතුමා එහිදී අමනුෂ්‍යයත් එක්ක රහසේ කතාබස් කරලා පොරොන්දු කරවාගෙන ගියා. ඊට පස්සේ ඔහු ලිච්ඡවීන්ගේ සභාවටත් ගියා. එතන රැස් වෙලා සිටිය පිරිසට මෙහෙම කිව්වා. පින්වත්නි, මම මේ කියන එකම දේ අසනු මැනවි. මං ඔබලාගෙන් වරයක් ඉල්ලා සිටිනවා. මං ඒ වරේ ලබා ගන්නවා. හුල මත ඉඳවාපු පුරුෂෙක් ඉන්නවා. ඔහු නපුරු වැඩ කරපු කෙනෙක් තමයි. දඬුවම් ලබලයි තියෙන්නේ. නමුත් ඔහු රජු කෙරෙහි හිතවත් කෙනෙක්. දැන් ඔහුව හුල මත ඉඳවපු දවසේ ඉඳලා 20 රැයක් ගෙවුණා. ඔහු ජීවත් වෙන්නෙත් නැහැ, මැරිලත් නැහැ. මං දැන් ඔහුව නිදහස් කරනවා. මේ පිරිසය අනුමත කරනු මැනවි. එහෙනම් මොහුවත් රජාන ලද අනිකාවත් නිදහස් කරන්න. ඔබ ඒ විදියට නිදහස් කරනකොට එපා කියන්න කවුද ඉන්නේ? ඔබ යම් විදියකින් දන්නවා නම් ඒ විදියට කළ මැනව. පිරිස ඒක අනුමත කරනවා. ඒ රජතුමා ඒ ප්‍රදේශයට ගියා.
හුලමත හිටි ඒ පුරුෂයා වහාම නිදහස් කළා. මිත්‍රයා බය වෙන්න එපා කියලා කිව්වා. ඔහු ළඟට වෙද මහතුරුන් එක්කන් ආවා. රජුරන්ටත් මේ කාරණේ දැනගන්න ඕන වුණා. ඉතින් ඔහුත් සමග කල්යල් බලලා කප්පිනක තෙරුන් වහන්සේ බෑ දකින්න ගියා. දන්පැන් පූජා කරගත්තා. උන්වහන්සේ ඉදිරියේම මේ කාරණේ විමසන්න වුණා. හුලමත ඉඳවපු පුරුෂයා දරුණු වැඩ කරපු කෙනෙක්. දඬුවම් ලැබපු කෙනෙක්. රජු කෙරෙහි හිතවත් කෙනෙක්. ඔව් හුලමත ඉඳවපු දවසේ පටන් 26ක් ඉක්මවා ගියා. ඔව් ජීවත් වුණෙත් නැහැ, මැරුණෙත් නැහැ. ස්වාමීනි, මං එහෙ ගිහිල්ලා ඒ පුද්ගලයාව දැන් නිදහස් කරලා ඉන්නේ. අර ප්‍රේතයාගේ කීමාලයි මම මෙහෙම කළේ. ස්වාමීනි, ඔව් යම් කරුණකින් නිරයට යන්නේ නැත්නම් එබඳු කිසියම් කාරණාවක් තියෙනවාද? ස්වාමීනි, ඒ වගේ දෙයක් තියෙනවා නම් පැවසුව මැනව. අපි කරුණු සහිතව විශ්වාස කළ යුතු විදියට කියන දේ අහනවා. මෙලවදී කරපු ඒ කර්මයන්ගේ විපාක නොවිඳ ගෙවිලා විනාශ වීමක් නැද්ද? යම් හේකින් එයා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න ඕන. දිවාරය දෙකේම මනාකොට ධර්මයේ හැසිරෙන්න ඕන. එතකොට එයා නිරේ දුකින් නිදහස් වෙනවා. හැබැයි කර්මය වෙන භවයක ඉපදිලා විඳින්නට සිද්ධ වෙනවා. ස්වාමීනි, ඒ මිනිස්සයා ගැන මං අහපු කාරණාව දැනගත්තා. දැම්මා කෙරෙහිද අනුකම්පා කළ මැනව. මහා ප්‍රඥාවන්ත මුනිඳුනි, මටත් අවවාද කරන සේක්වා. එතකොට මාත් නිරයෙන් නිදහස් වෙවි. එමනම් ඔබ අදම පහන් සිතින් යුතුව බුදුරජාණන් වහන්සේව සරණ යන්න. ශ්‍රී සද්ධර්මයත් ආර්ය සංඝ රත්නය සරණ යන්න. ඒ වගේම සිදුරු නැතුව, පැල්ලම් නැතිව පන්සිල් පද පහ සමාදන්ව ආරක්ෂා කරගන්න. ඉක්මනින්ම සතුන් මැරීමෙන් වළකින්න. ලෝකේ හොරකම් කිරීම දුරු කරන්න. මත්පැන් බොන්න එපා. බොරු කියන්නත් එපා. තම බිරිඳ සමගින් පමණක් සතුට වෙන්න. ඔය විදිහේ තිසරණයත් සිල්පද පහත් කියන උතුම් අංගාටෙන් යුතු සීලෙන් යුතුවන්. එයින් බොහෝ සැප විපාක ලබා දෙනවා. සිවුරු, පිණ්ඩපාත, ගිලම්පස, සේනාසන, දන්පැන් ආදිය, වස්ත්‍ර, ඇඳපුටු ආදී සේනාසන කියන මේ දේව ඍජු සිත් ඇති ආර්ය සංඝයාට පහන් සිතින් යුතුව පූජා කරගන්න. සිල්වත් වීතරාගී බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාව ආහාර පාන ආදියෙන් සන්තර්පණය කරන්න. ඒකෙන් හැමදාම පිං වැඩෙනවා. මේ විදියට අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න ඕන. දිවාරය දෙකේ මනාකොට ධර්මයේ හැසිරෙන්න ඕන. එතකොට ඒ තැනැත්තා නිරේ දුකින් නිදහස් වෙනවා. හැබැයි කර්මය වෙන භවයක ඉපදිලා විඳින්නට සිදු වෙනවා. මම අදම පහන් සිතින් යුතුව බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් ආර්ය සංඝ රත්නයත් සරණ යනවා. ඒ වගේම සිදුරු නැතුව, පැල්ලම් නැතුව පන්සිල් පද පහ සමාදන්ව ආරක්ෂා කරගන්නවා. ඉක්මනින්ම සතුන් මැරීමෙන් වළකිනවා. ලෝකේ සොරකම් කිරීම දුරු කරනවා. මත්පැන් බොන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. තම බිරිඳ සමගින් පමණක් සතුටුනවා. ওই විදියට තිසරණයත් සිල්පද පහත් කියන උතුම් අංගාටෙන් යුතු බොහෝ සැප විපාක ලබා දෙන සීලෙන් යුතු සිල්වතෙක් වෙනවා. සිවුරු, පිණ්ඩපාත, ගිලම්පස, සේනාසන, දන්පැන් ආදිය, වස්ත්‍ර, ඇඳපුටු ආදී සේනාසන කියන මේ දේවල් ඍජු සිත් ඇති ආර්ය සංඝයාට පහන් සිතින් යුතුව පූජා කරගන්නවා. සිල්වත් වීතරාගී බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඉන්නවා. බුද්ධානුශාසනාවේ ඇලී වාසය කරන උන්වහන්සේලාට මන් දන් පූජා කරගන්නවා. ශික්ෂාපද කඩාගන්නේ නැහැ. සිල්පද කඩාගන්නේ නැහැ. ওই විදිහට අම්බසක්කර ලිච්ඡවි රජතුමා විශාලා මහනුවර එක්තරා උපාසකෙක් බවට පත් වුණා. ශ්‍රද්ධාවන්ත වුණා. භික්ෂූන්ට මොලොක් සිතින් උපකාර කරන කෙනෙක් වුණා. සංඝයාට ඉතා යහපත් විදියට උපස්ථාන කළා. කුලමත හිටවපු කෙනා සනීප වුණා. නිදහස අනේන කෙනෙක් වුණා. සුවපත් වුණා. උතුම් කප්පිනක ස්වාමීන් වහන්සේ ළඟට ඇවිදින් පැවිදි වුණා. ලිච්ඡවි රජුයි ඒ පුද්ගලයායි දෙන්නම මාර්ගඵල අවබෝධ කළා. සත්පුරුෂයන් වහන්සේලාව සේවනය කළොත් ওই විදිය තමයි. ජීවිතාවබෝධය ඇති සත්පුරුෂ ඇසුර
මහත්ඵල ලබා දෙනවා. කුලමත හුන් පුරුෂයා අරහත් ඵලයට පත් වුණා. අම්බසක්ක රජතුමා සෝවාන් ඵලයට පත් වුණා. පළමුවැනි අම්බසක්කර ප්‍රේත වස්තුවයි.